ඇවිදින් සිටින ව්‍යාකූලවද මිනිස් සිත්සතන් අවසිතින දුදුතහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මේ පාරමිතාව අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පූජනීය පින්වත් මහා සංඝරත්නයේ අවසරයි මේ උතුම් සම්බුදු දහමට කැමැති මේ සුන්දර සද්ධර්මයේ රසය මිහිරියා විඳගන්ට සිට ඇති කාරුණික පින්වත්නි පින්වත් ඔබ අද දවසේ සූදානම් වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් වදාළ ඒ උතුම් සද්ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ උතුම් සද්ධර්මයේ ලෝකේ පුරාම විසිරුවා හරින්න පින්බර දායකත්වය දරනවා කියන මේ උදාරතර පින්කම සිදු කරගන්න. අදත් මේ මහ පින්කමේ පුණ්‍යවන්ත දායකත්වය දරමින් කටයුතු කරන පිරිස දිවුලපිටියේ අත්තැන්නවත්තේ අංක 2 ඒ නිවසේ පදිංචි දර්ශනී රූපිකා පින්වත් මහත්මිය සහ නයනා පද්මලතා පින්වත් මහත්මිය කියන පිරිස. ඒ අයට ඉතාම උතුම් අරමුණු කීපයක් මේ පින්කමේ මුල් වෙලා තියෙන බව පේනවා. ඒ අහපත් අරමුණු වගේම අපි හැමදෙනාගේම සිතුම් පැතුම් සියල්ල සිතෝ පරිදි සඵල කරගන්න සංසාර දුක්ගින් නිවන මාවත මේ උතුම් සම්බුදු ධර්මයේ තුලින් සාක්ෂාත් කරගන්න කාටත් අවශ්‍ය කරන ශක්තිය වාසනා ගුණ මේ තුලින් උදා වේවා කියන උදාර අදිස්ථානෙ හිත ඇති කරගෙන අදත් අපි මේ මහා පින්කම ආරම්භ කරමු. කාරුණික පින්වත්නි, අපි මේ දිනවල කතා කරගෙන යන්නේ ධර්ම දක්ෂිනාව තුළ ඉතාම විශේෂ මාතෘකාවක්. ඒක එක දිගටම ගලාගෙන යන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ තමයි අපි කර්මයෙන් පටන් ගත්තේ අපි ඔබ මම වගේ මේ ලෝකයේ තුල ජීවත් වෙන සත්වයෝ ඒ අයගේ සිත්සතන් මෙහෙවලා කරගන්න කුසල අකුසල කර්මයන් සහ ඒ වගේ ප්‍රතිඵල අපි කතා කළා. ඊට පස්සේ ප්‍රතිඵලවල විශේෂත්වයන් ගැන කතා කළා. ඒ විශේෂත්වයන් වලට අනුකූලව එයාලට ලැබෙන සංසාරික දායාද ගැන අපි කතා කළා. එතනදී තාම විශේෂ දෙයක් තමයි මේ භවයෙන් භවයට යන ගමන ඒ භවයන් කරා සත්‍ය අරගණයන්ට උපකාර වෙන සුවිශේෂී කර්මය. ඒකද කියනවා ජනක කර්මය කියලා. ඒ ජනක කර්මය මගින් සත්‍යෝ ඒ තැන්වල උපත කරා අරගෙන යන හැටි අපි මේ කතා කරගෙන ඉන්නේ. එතකොට අපි මීට කලින් සත්‍යෝ මරණයෙන් පස්සේ ඉපදෙන ස්ථාන පිළිබඳව කතා කරද්දී නිරය කියන පළවෙනි ජීව භූමිය ගැන කතා කළා. තිරිසන් යෝනිය කියන දෙවන වාස භූමිය ගැන කතා කළා. ප්‍රේතනිකාය කියන තුන්වැන්න ගැනත් අපි කතා කළා. එහෙමනම් අද අපිට ඉතුරු වෙලා තියෙනවා හතරවෙනි අපාය. දැන් මෙතනදී අපි
දුගති භූමි වලින් පටන් ගන්න මේ කතා කරගෙන එනකොට හතරවෙනි දුගති භූමිය ඒ තමයි අසුරනිකාය පිළිබඳව සාකච්ඡා කරන්න අපිට තියෙනවා. අසුරනිකාය මම හිතනවා මේකටම ඈඳලා කාම සුගති භූමියන්ගේ පළමු වෙන්න මේ මනුස්ස ලෝකයේ මිහිතලේ ගැන කතා කරගන්න අපිට පුළුවන් වෙයි කියලා. මොකද හේතුව අසුරනිකායේ තියෙන ස්වභාවය මනුස්ස ලෝකයේ ස්වභාවයට යම් තාක්ෂක සමාන ගතියක් තියෙන බව අපිට ධර්මයේ පෙන්නලා තියෙනවා. අපි මේ ටික වෙනදා වගේම සාකච්ඡා කරගෙන යන මේ දේ අපිට අපේ ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, අපේ සංසාර ගමනේ තියෙන අස්ථිරකම, භයානකකම, අවිධිමත්කම තේරුම් ගන්න අපට ගොඩාක් මේ උපකාර වෙනවා. පින්වත්නි, ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ පස්වැනි කොටසේ මහා වග්ග කියන කොටසේ පහරාද කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. මේ දේශනා වෙන ආකාරයට මේ අසුරනිකාය ගැන හොඳ විස්තරයක් තියෙනවා. මේ අසුරයෝ කියන පිරිස මහා සාගරයේ ඇතුළු කරගෙන ජීවත් වෙන පිරිසක් කියන එකයි, ඒ වගේම මහා සාගරයට ගොඩාක් ඇලුම් කරන පිරිසක් කියන එකයි එතනදි පෙන්නලා තියෙන්නේ. උප්පත්තියට අර අපි කලින් කිව්වාගේ මවක් හෝ සීයක් නැහැ. අනිකුත් සත්‍යයන් උපදින විදිහට අර සංසේදජ අණ්ඩජ ක්‍රමවලට ඇතුළත් වෙන්නෙත් නැතුව කර්මානුරූපීව සහ ප්‍රාර්ථනානුව ඕපපාතිකව සත්‍යයන් උපදින තවත් ස්ථානයක් විදිහට මේ අසුර භූමිය, එහෙම නැත්නම් අසුරනිකාය හඳුන්වලා තියෙනවා. බුදුදහම තුල මේ හතර අපායන්ගෙන් හතරවැනි අපාය අසුරනිකාය. සුර අසුර සංග්‍රහමේ පිළිබඳ කරුණු කියන තැන මේ සුරයන්, එහෙම නැත්නම් මේ දෙව්ලොව ඉන්න දෙවියන් හා සමඟ සමාන බලයක් ඇති, ඒ සමාන බලයක් ඇති කරගන්න උත්සාහ ගත්ත විශේෂ දිව්‍ය ධනීලා සැලකෙන පිරිසක් මේ අසුරනිකායේ ඉන්නවා. එයාලත් එක්තරා විදිහට දෙවියන් පිරිසක් කියන එකත් මේ අසුරනිකාය ගැන කියාගෙන යනකොට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒක තව ටිකක් අපි පැහැදිලි කරගන්න ඕන. මේ දෙවියන් හා සමාන බල පුලුවන්කාරකම් තියෙන ශ්‍රේෂ්ඨ අසුරයෝ පිරිසක් වෙනම ඉන්නවා. වගේම බරපතල අකුසල් කරලා ඒ වගේ විපාක විදිහට සැසතුන මේ අපායන්ට අයිති කාලකණ්ණික කියන අසුරනිකාය වගේ තැන්වල දුක් විඳින්මින් ජීවත් වෙන තවත් මේ පහත් අසුර පිරිසකුත් ඉන්නවා. එතකොට මේ අසුරනිකාය ප්‍රධාන කොටස් දෙකකට බෙදලා තියෙනවා. දැන් බුදුදහමේ සතර අපාය පිළිබඳව පැහැදිලි කරන තැනදී නරකය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය කියලා මේ අසුරනිකාය හතරවෙනි අපාය හැටියට පෙන්වලා තියෙනවා. බුදු දේශනාව තුළ මේ අසුරයන් ගැන කරුණු ගොඩක් තියෙනවා. පහරාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ආපු අර පහරාද කියන අසුර නායකය ගැන, ඊට පස්සේ චන්ද සූර්ය පිරිත් සූත්‍රවල රාහු කියන අසුර රජු ගැන පෙන්වලා තියෙනවා. දැන් බලන්න, ගිතා වජිර හත්තේන සමුත්තං අසුරා සිතා භාතරෝ වාත වත්තේති ඉද්ධිමන්තෝ යසති. මේ මහා සමයේ දේශනාවේ 32 වෙනි ගාථාවේ තියෙනවා, මේ සත්ත දේවේන්ද්‍රයා සමග යුද්ධයට ගිහිල්ලා පරාජයට පත් වෙලා ඒ තදෙව්ලොවට අධිපති සත්ත දෙවියන්ට ජයග්‍රහණය අත් වුණාට පස්සේ ඒ දෙවියන් එක්ක මිත්‍ර බවට පත් වෙලා ඒ දෙවියන්ගේ සහෝදරයන් බවට පත් වුණු මහා එළදි බල තියෙන පැතිරුණ කීර්තියක් තියෙන අර දේව ධනේලා සැලකෙන අසුරයන් පිරිසක් ගැන මෙතන කියනවා. එයාලා සක්දිවියොත් එක්ක අර කලින් යුද්ධයට ගිහිල්ලා සුරා ඇසුරු යුද්ධයේදී පරාජයට පත් වුණාට පස්සේ දෙවියන් එක්ක මිත්‍ර බවට පත් වෙනවා. ඊළඟට කියනවා කාලගංචා මහා බිස්මා අසුරා දහන වේගසා වේපචිත්ති සුචිත්තිජ පහරාදු නමුචීතහ. මේක අසුරයන්ගේ පුංචි කෙටි විස්තරයක් කියන්නේ. එයාලගේ නංගොත් කීපයක් මෙතන තියෙනවා. මහා බිහිසුණු ගති තියෙන කාලකණ්ණිනු කියන අසුරයා වේගස දාන වේපචිත්ති සුචිත්ති කියන අසුරයන් ගැන පහරාදන කියන අසුර නායකයා ආදි වශයෙන් මේ අසුරයෝ කණ්ඩායමක නංගම් ටිකක් මෙතන කියලා තියෙනවා. මම මේ අසුරයෝ කියන පිරිස ගැන බුද්ධ දේශනාවේ එන ස්ථාන කීපයක් උපුටලා මේ පෙන්නන්නේ.
ඊළඟට කියනවා සතංච බලි පුත්තානම් සත්ථී වේරෝච නාමක සන්නහිත්වා බලින් තේනම් රාහු බස්ස මුපාගම් සමයෝ දානි බද්ධන්තේ වික්කූණං සමිතිනම්. මෙතනදි කියනවාට බලි කියලා අසුරෙක් ගැන. එයාට දරුවෝ 100ක් ඉන්නවලු. ඒ දරුවෝ 100 දෙනාම හඳුන්වන්නේ වේරෝචන කියන එකම නමෙන්. මේ බලි කියන අසුර ප්‍රධානියාට විශාල සේනාවක් ඉන්නවා කියනවා. එයාලා අර කපිලවස්තු මහවණේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ රැස් වෙලා ඉන්න මේ මහා සංඝ සමුළුවට යන්න රාහු කියන අසුර රජුවන්ගේ ඉන්න වැඳලා අවසර ඉල්ලලා තියෙනවා. ඒක තමයි මේ ගාථාවේ කියන්නේ. ඊළඟට මේ කාරණාත් එක ටිකක් බලද්දී අපිට පේනවා අසුරයෝ කියන්නේ දෙවියන් හා සමාන හැකියාවන් තියෙන මිනිසුත් එක්ක මනුෂ්‍ය ලෝකෙත් එක්ක ඊළඟට බුදුරජාණන් වහන්සේ එක්ක මහා සංඝයා එක්ක යම් කිසි කිට්ටු ඇසුරක් පවත්වපු හොඳ පිරිසක් කියන එක මේකෙන් පේනවා. ඊළඟ මේ අසුරයන්ගේ ප්‍රධානියා විදිහට වේපචිත්ති අසුර රජතුමා සහ පහරාද කියන අසුර රජු කටයුතු කරලා තියෙනවා කියන එක බුද්ධ දේශනාවේ පේනවා. දැන් මේ පොදුවේ ගත්තාම මේ අසුරයෝ මනුෂ්‍ය ලෝකී මිනිසුන්ගේ ඇතැම් ගති ලක්ෂණ වලට සමාන ගති ලක්ෂණ ඇති අය බව ධර්මයේ පෙන්වලා තියෙනවා. මනුෂ්‍ය ලෝකේ වගේම මේ අසුරනිකායේ ප්‍රතිච්ඡායගේ සැප දුක දෙක මිශ්‍රව අනුභව කරන ගතියක් තමයි තියෙන්නේ. අර දැන් දෙවියන් අතර නම් පංචකාම සම්පත්ම පමණයි නියාලා විඳින්මින් ඉන්නේ. එයාලට දුකක් නැහැ. සාමාන්‍යයෙන් අර ඉපදෙන මැරෙන දුක ඇරෙන්න වයසට යන එකක් ලෙඩ වෙන එකක් ඊට පස්සේ ඉතින් අර කෑම බීම නැතිකම නිසා ඇති වෙන වේදන ඒ මොකුත් නැහැ නේද. නමුත් මේ අසුරයන්ට ওই ටික තියෙනවා කියලා. දැන් අර අපි හැමදාම උදාහරණයකට සහ විශේෂ සැලකිල්ලකින් කතා කරපු අර කම්ම විභංගයේ මේ අසුර ලෝකය ගැන හොඳ විස්තරයක් තියෙනවා. එතනින් ඔන්න අපිට අර අසුර ලෝකය කියන එකේම නැත්නම් අසුර ජීවත් වෙන ස්ථානය මොකක්ද කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක හොඳට අහගෙන ඉන්න බලන්න. මම මේක උපුටලා අරගෙන කියන නිසා ඒ වචනවලින් අරණ වචනවලින් කියනවා. අසුර යෝනිය තුන් සක්වල එක් වූ තැන සුවාසු දහසක් යොදුම් තුන් සක්වල මැද ඉරසඳ රැස් නොපවත්නා බොල් අඳුරු ඇති මෙරගලදු පහළුව හොත් ලුණු පිටස්සේ වීරෙන ගහන වූ ඇල් ඇති ශීරෝදකෙහි ඉපිද සත්කබල බහාලු වෙනරු පිටස්සේ විරිවිරි නොයෙක්වා දහස් දුක් අනුභව කොට ඒ දුකින් මිදී පහවම්මයි තිසා ඇඟිලි අග කුළුවැනි නිය ඇති අතින් සත්වල ගල් ගනිමින් නැගී ඔවුන් වෙර අත් පහල කළ සන්නට නිසි දෙයක් ලදුම්හයි ඔවුන් ඔවුන්ගෙන සත්වල ගලින් අතහැර දිහෙහි වැගිරි මෙසේ නොයෙක් වාර දහස් සම්පටුළු විඳිනා සත්වූද කාල සංජාදී අසුර යෝනි උපදනා සත්වූද බලවත් පාපඵල විඳින තාක් ප්‍රේතයන් කෙරෙහි ගන්නා ලැබෙත්. නිරයට ත්‍රිකූට මැද්දී දසදහසක් යොදුම් අසුර භවනේ උපදනා අසුරයෝ දෙවියන් කෙරෙහි ගන්නා ලබති. අපි අර කලින් සඳහන් කරපු ආකාරයට අසුරයෝ කොටස් දෙකක් ඉන්න බව මේකේ පේනවා. එකම ඉරකින් හඳකින් ආලෝකමත් වෙන අවීචමහා නරකින් ආරම්භ වෙන ලෝක ධාතු පද්ධතිය සක්වලක් කියලා කියනවනේ. අන්න එවැනි සක්වලවල් තුනක් එකතු වෙන තැනදී අපි හිතමු මෙහෙම රවුන් තුනක් එහෙම නැත්නම් බෝල තුනක් ලොකු බෝල තුනක් එකට ලං කරලා තියෙනවා. ඒ තිප්පහම ඒ බෝල තුන ලං වුණාට පස්සේ ඒ අතරමැද නිර්මාණය වෙනවනේ කිස් අවකාශයක්. ඒක ඇවිල්ලා නිකන් ත්‍රිකෝණාකාර හැඩයක් නෙතින ත්‍රිකෝණාකාර කිස් අවකාශයක් නිර්මාණය වෙනවා. ආන්න ඒ අවකාශය වගේ එකක් හැදෙනවා මේ සක්වලවල් තුනක් චක්‍රාවාටනේ කියන්නේ වඩා උමත පිටපස් බෝලවල්. ඒ චක්‍රාවාට තුනක් එකතු වෙන තැන අතරමැද හැදෙන අර ත්‍රිකෝණාකාර කිස් ඉඩ අවකාශය. ඒකට කියනවා
ලෝකාන්තරික නිරය කියලා. ඒ ලෝකාන්තරික නිරය වෙනත ලෝකාන්තර නරකය කියන එකට කවදාකවත් ඉරහඳ ආලෝකයක් වැටෙන්නේ නැහැ. බොල් ඝන අන්ධකාරයකින් වැසිච්ච අති බිහිසුණු තත්ත්වයක් මේ ලෝකාන්තර නරකයේ තියෙනවා. මේකේ සාමාන්‍ය ස්වභාවය කොයි වගේද කියනවා නම් පින්වත්නි, මේ ලෝකෙට මහා මෙර පර්වතයේ දැම්මුත් ඇදලා ඒක ලුණු ටිකක් වගේ වේලිලා කර වෙලා යන තරම් දැඩි සීතලක් තිබෙන පවතිනවා. අර අර ඉස්සල්ලා කිව්වේකේ සාමාන්‍ය අර්ථය මම මේ කියන්නේ. එතකොට ඒකේ ජීවත් වෙන සත්‍යෝ එකිනෙකා තම තමන්ගේ ශරීර දකින්නේ නැහැ. ඒ තරම් ඝන අන්ධකාරයක් පවතී. තමන්ගේ ශරීරේවත් තමන්ට පේන්නේ නැතිසත්. ඒකේ ඉපදිලා ඉන්නේ අසුරයන්ගේ නියපොතු හරියට කුල්ලක් විතර ඇති කියලා. මෙයාලා කාලෙකට හිතනවලු මේ විඳින දුකින් නිදහස් වෙන්න ඕන කියලා. හිතලා අර සක්වල ගල මුදුනට නැගලා එන්න මහා වෙහෙසක් දරනවා. කොහොම හරි මේ සක්වල ගල උඩට ඇවිල්ලා මේකෙන් එහාට යන්න ඕන කියලා. මහන්සි අරගෙන අර සක්වල ගල පෞරුකදා උඩට නැගිනවා කියලා. අතපයේ ශක්තිය තියෙනකන් උඩට නැගිනවා කියලා. ඉතින් නැගලා අතපයේ ශක්තිය නැති වෙනකොට මහන්සි ඇදෙනකොට මොනවා හරි කෑමට මොනවා හරි බොන්න දෙයක් තියෙද කියලා වටපිට බල අත දිගහරිනකොට ආසහ වල සක්වල ගල අතෑරිලා ආසහ වල පතුලට වැටෙනවා කියලා. ඉතින් ලුණු වගේ වතුර ඒකට වැටුනම තැම්බි තැම්බි ලෙවිනවා කියන්නේ. ඒ ලුණු වතුරට වැටෙනවා වාගේ. ඉතින් ආයේ මුලින් ඉඳලා අර දුක් කරදර ටික කල්ප ගණන් නිදින. ආයේ කොහොම හරි අර කුළු වගේ නියපොතු තියෙන ඇඟිලි වලින් අර සක්වල ගල පවුරු ගගා උඩට නැගිනවා. මේක හැමදාම සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ විදිහට නොඑක් විදිහේ දුක් විඳින අර කාලකන්‍යක කියන අසුර යෝනී ඉපදිච්ච මේ සත්වෝ මේ බලවත් අකුසල් ඵල විඳින කාලය പ്രേත කොටසට තමයි ගන්නේ. ඒ කියන්නේ මේ දුක් විඳින ඉන්න කාලයම එයාලා പ്രേතයන් විදිහට තමයි ගන්නේ. ඊටසර දෙවියන් වගේ දෙවියන් හා සමාන ශක්තියක් තියෙන කොටස මේ මහා මෙරයට ත්‍රිකූට මැද්දි අර පර්වත තුනක් නැඳ දසදහසක් යොදුන් විශාල අසුර බව. ඒක හොඳ තැනක්. ඒක හැබැයි හොඳ තැනක් වුවට එක අපායෙන් එක. ඒ අසුර බවනේ බලවත් හැකියාවන් තියාගනින් අසුර කොටා. මෙයාල දේවගණයට අයිති විදිහට කතා කරන මොකද දෙවියන්ට වගේ හැකියාවක් තියෙන නිසා. දැන් අපි මෙතනදි විශේෂයෙන් කතා කරන්නේ මේ අපායට අයිති සතර අපායෙන් එකක් වෙන මේ ප්‍රේත කොටසට අයිති වෙන අසුරෝ ගැනනේ. ඒ කට්ටිය පෙරගත්ත අකුසල කර්මයන් ගෙවෙන තාක්කල් විපාක විඳිය යුතු. ඒ තාක් මේක ප්‍රේත ලෝකයේ හැටියට ගණන් ගන්න. ප්‍රේත ලෝකයට අයිති අසුර. අර පෙරේත ලෝකේ සාමාන්‍ය පෙරේත ලෝකේ වගේම ඒකේ ආල්ප ප්‍රමාණය නියමයක් නැහැ මෙච්චරයි කියලා. කල්ප ගණන් ඉන්නේ. අර අපි කලින් කිව්වා වගේ අර දේව කොටසට අයිති අසුරයන්ට තියෙන විශේෂ හැකියාව තමයි එයාලට පින්දහම් කරන්න පුළුවන්. දැන් දෙවියන්ට වගේම පින් කරන්න පුළුවන් එයාලට. පව් කරන්නත් පුළුවන්. හැබැයි මේ කියන අපාය කොටසට අයිති වෙන අසුරයන්ට ප්‍රේත ගණයට අයිති අසුරයන්ට අර අසුරයන්ට වගේ පින්දහම් කුසල් දහම් රැස් කිරීමේ හැකියාවක් නැහැ. ඊළඟට ඥාතිවරු අපි සාමාන්‍ය මිනිස්සු මේ ලෝකෙදී කරගත්ත කුසල් අකුසල් අපි මේ ජීවත් වෙලා ඉන්න කාලේ කරගන්න කුසල් අකුසල් වලින් මේ කියන අකුසල් බරපතල වුණා. මරණාසන්න මොහොතේදී මේ പ്രേත ගණේලා සැලකෙන අසුරනිකාය ඉපදීමට සිද්ධ වෙනවා. ඒක ඉපදුනාට පස්සේ පින් කරන්න බෑ. මේ මනුෂ්‍ය ලෝකයේ ඉන්න ඥාතිවරු පින් කර කර
තුන් දවසෙන් හත් දවසෙන් තුන් මාසෙන් කියලා එයාට පින් අනුමෝදන් කළාට ඒ පින් අනුමෝදන් වෙන්න එහෙම අනුමෝදන් වෙලා ඒ ජීවිත සුගතිගාමී කරගන්න පුළුවන්කමක් නැහැ යාළ. අර අර අනිත් අපායවල වගේම තමයි. දැන් පෙරේතයන්ට නම් අර පරදත් උපජීවී කොටස ඉපදුනොත් පින් ගන්න පුළුවන්. දැන් මේ අසුරයන්ට බෑ පින් ගන්න. ඒ අය තමන් කරගත් අකුසල් කර්ම වල බලය අවසන් වෙනකම්ම ඊට අදාළ සුදුසු විපාක විඳින්න දීර්ඝ කාලයක් ඒක ජීවත් වෙනවා. මේ අසුර ලෝකේ ජීවත් වෙන අයගේ ජීවිතේ හරි විශේෂයි. ඒක අපේ මනුස්ස ලෝකේ අර ධනවත් පොසත් වස්තුව තියෙන ප්‍රභූවරුන් කියලා අපි සම්මත කරගෙන ඉන්න මිනිස් ජාතියක් නේ. ආන්නේ යාළගේ ජීවිතවලට සමාන වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැකලා තියෙනවානේ ගොඩාක් වස්තුව තියෙන ධනෙ තියෙන උදවිය. හැමතිස්සෙම ජීවත් වෙන්නේ කිපේ කලබලේ අවිශ්වාසය, කැළඹුණු ස්වභාවය. කොටි මගියොත් ඒ අය කොච්චරවත් මොනතරම් පෝසත්කම් තිබුණත් ධනෙ නිලේ බලේ තිබුණත් ජීවත් වෙන්න නිතර කිපේ සතුටක් නැතු. දැන් පිටේ ඉඳලා බලන් ඉන්න අපි හිතනවා අනේ අපිට අරවා තිබ්බනම් මේවා තිබ්බනම් සතුටෙන් ඉන්න පුළුවන් කියලා. නමුත් ඒවා තියෙන මිනිස්සු හැමතිස්සෙම දුකෙන් ඉන්නේ කියන එක අපිට පේනවා. දැන් ඒ විදිහට ජීවත් වෙන මොනතරම් ජීවිතේට පීඩාවක්ද කියන එක, කරදරයක්ද කියන එක අපිට හොඳට තේරෙනවා. ගොඩාක් වස්කෝසත් සම්බන්ධ නම්මුනාම නැද මුළු ජීවිත කාලයම අසතුටින් හිතේ ප්‍රීතියක් සතුටක් නැතුව ජීවන්න සිද්ධ වුණොත් ඒක මොනතරම් දුකක්ද? දැන් මේ ලෝකෙ ඉපදෙන පිරිස මෙන්න මෙහෙම හිතනවා. අපේ මිනිස්සු මොකක් හරි හේතුව මුල් කරගෙන හිතේ වේදනාවක් ඇති කරගන්නවා. ඒ වේදනාවෙන් තමයි ඉස්සරහට ජීවත් වෙන්නේ. ඔන්න දරුවන් දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පවුලක එක දරුවෙක් මව්පියන්ගේ වචනයට ගරු කරන්නේ නැත්තම් ඒ මව්පියන්ට අනෙක් දරුවන් ඔක්කොම ටික කොහොම හිටියත් ඔච්චර හොඳ හිටියත් ඊට වඩා මේ කී දේ අහන්නේ නැති දරුවා සම්බන්ධ නිතර හිතේ දුක් වේදන ඇතිව අරාය කොච්චර හිත අනේ අපිට කොච්චර දරුවෝ හිටියත් වැඩන්නේ මේ එකෙක් ඉන්නවා ඌ තමයි ඔක්කොම විනාශ කරන්න කියලා ඔන්න හැමතිස්සෙන් බයයි. අනිත් දරුවෝ කොහොම හිටියත් වැඩන්නේ මේක තමයි අපිව විනාශ කරන්නේ, මේ එකා තමයි යථා වෙලා ඉන්නේ කියලා ඔන්න දුකෙන් ඉන්නවා. තව පැත්තකින් බලුවොත් එහෙම මනුස්ස ලෝකේ ඇති බලන්න එකම එක දරුවෙක් ඉන්න නිවස. ඒ දෙමව්පියෝ කල්පනා කරනවා ඒ දරුවා දෙමව්පියන්ගේ වචනයට ගරු කරන්නේ නැත්තම් අනේ අපිට දරුවෙක් හිටියට වැඩිය හොඳයි සතෙක් සර්පෙක් හදාගත්තා නම් කියලා, ගහක් කොළක් හදාගත්තා නම් කියලා. අනේ අපිට දරුවෙක් නැත්තම් කොච්චර හොඳද කියලා. දරුවෙක් හිටියේ නැත්තම් මොනතරම් හොඳද? මේක නිසා අපේ නම්බුනාම අපේ නිලය බලය ධනය ඔක්කොම විනාශ වෙනවා කියලා ඔන්න දුක් වෙනවා. තවත් පිරිස බොහොම සතුට වෙනවා. අනේ අපිට දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා කියලා. හැබැයි ඊළඟට එයාලා ඒකෙන්ම කනගාටුනවා. අනේ අපේ දරුවන්ට හරියට කන්න බොන්නවත් අපිට දෙන්න විදිහක් නැහැ. දරුවෝ තුන් හතර දෙනෙක් හිටියට වැඩක් නැහැ. එකෙකුටවත් හරියට උගන්න ගන්න විදිහක් නැහැ අපිට. එකෙකුටවත් හරියට ඉන්න තැනක් නැහැ. අන්න සමහර දුක් වෙන. අනේ ඉතින් අපිට මොකටද මේ දරුව හැදෙන්නේ නැතුයි කියන හොඳයිනේ කියලා ඔන්න එක පැත්තෙන් කතා කරනවා. සමහර ගොඩාක් ධනේ කියන තිය නම්ුණාම තියෙන අය ඉන්න එකම දරුවෙක්වත් නැහැ. දරුවෝ නැහැ. කොච්චර උත්සාහවත් දත්තත් බෙහෙත් හේත් කළත් දරු සම්පතක් ලැබෙන්නේ නැහැ. එතකොට අනේ ඒකත් කී දුක් වෙනවා. අනේ අපිට මොනවද තිබුණත් ඉඳලා වැඩක් තියනවාද? මොනවද මේ වස්තුවෙන් ඇති වැඩක් තියනවාද? දරුවෙක් මල්ලෙක් නැත්තම් මොකටද කියතිය ඔන්න දුක් වෙනවා. මේ මොන ක්‍රමයකින් හරි මේ හිතේ තියෙන තැනwidetilde නැති වෙලා යන වැඩ තමයි මනුස්ස ලෝකෙ තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් බොහෝ පුද්ගලයෝ සමන්ත ඇති නැති දේ ගැන හිතමින් නැති දේ ඇති වේවා කියා, ඇති දේ නැති වේවා කියා පතමින් ජීවිතේ මොකක් හරි දෙයක් අල්ලගෙන සෑහීමකට පත් නොවී නිතර හැඬු කඳුලින් සුතුම් හෙළමින් දුක් පරිතව කාලෙ ගෙවනවා.
අපි කතා කරන මේ අපාය ගණයටයි ප්‍රේත කොටසටයි වෙන අසුර ලෝකේ සත්‍ය මෙන්න මේවා. තමන්ට මොනතරම් සැප සම්පත් තිබුණත් කායිකවත් භෞතිකවත් ඒවා ලැබුණට එයාලගේ හිතේ කිසි සතුටක් නැහැ. ඔන්න වැඩි. ඕනතරම් සැප සම්පත් තියෙන වෙලාවකද දැන් ඇඳුම් පැළඳුම් අපි ඇඟට ඇඳ ගන්න පුළුවන්. යාන වාහන වල අපි ඉඳගෙන යන්න පුළුවන්. හැබැයි හිතේ ඇතුලේ ඒකත් එක්ක සතුටක් නැහැ. එයාලා මේ ඔච්චර දැන් වස්තු තිබුණා. හිතේ සතුටක් නැති ඉඳ හැමතිස්සෙම දුකින් කම්පාවෙන් ඉන්නේ. මේ වාගේ වස්තු ඔච්චර තිබුණා, සැප සම්පත් තිබුණා. ඒවා විඳින්න පින නැතුව, ඒවත් විඳගෙන හිතෙන් සතුටු වෙන්න බැරුව මේ අතුරාපායේ දුක් විඳිනා ඉන්නවා. ආයුෂ ප්‍රමාණයක් නෑ, ඉතාම දීර්ඝ කාලයක් මේ දුක විඳිනවා. ඒකට හේතුව මේ අකුසල් වල විපාක. ඒ විපාක විඳලා ඉවර වෙනකන් ඒ අපායේ නිදහස් වෙලා වෙන තැනකට මාරු වෙන්න හැකියාවක් කියලාද නැහැ. දැන් ධර්මයේ පැහැදිලිව පෙන්නන්නේ මේකට හේතුව ඒ අය ඉස්සර සුගති වල ඉන්නකොට, හොඳට ඉන්නකොට කරගත්ත අකුසල්. සාමාන්‍යයෙන් මේ අකුසල් කර්ම වලින් කීපයක් අපි අපේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න ඕන නිසා අපි නිකන් කතා කළොත් එහෙම මෙහෙම හිතලා බලන්න. බුද්ධ දේශනාවේ පෙන්නන ඔය අසුරනිකායේ ඉපදිලා එහෙම දුක් විඳින්න බලවත් වෙන විශේෂ අකුසල් කීපයක් ගැන. සමහර ඒවා තියෙනවා ඉතාම සැනසෙල්ලේ සතුටෙන් ජීවත් වෙන්න කැමති ලෝක සත්ත්වයාගේ කාමය සතුට සැනසෙල්ල තමන්ට හම්බ වෙච්ච නිලේ බලේ පාවිච්චි කරලා බිඳලා දානවා, විනාශ කරලා දානවා. තමන්ට තියෙන බල පුළුවන් කාර්කම පාවිච්චි කරලා නිසි අනිසි අයුරින් පාවිච්චි කරලා අර සත්‍යයන්ට හැනසිල්ලේ සතුටෙන් ජීවත් වෙන තියෙන වාතාවරණය නැති කරනවා. ඔය සමහර කාලවල වල ඔය ආවේ එකේක යුද නායක ලෝකෙහිදී දසදහස් ගණන් මිනිස්සු මැරුවා. මිනිස්සු හොඳට කාලා දීලා ඉන්නකොට මහා යුද්ධ කලකෝලහල නිකන් ඇති කරලා තමන්ගේ ආත්මලාභයට අර මිනිසුන්ගේ සැනසෙල්ල නැති කරා. දැන් අර හිට්ලර්ට කිව්වා කියන්නේ හිට්ලර් තමන්ගේ අයත හොඳට කන්න බොන්න දීලා සැලකුවා කියනවා නිවුස් පස්සේ. ඒ කළා පස්සේ එයාට විරුද්ධව මිනිස්සු කතා කරනකොට ඇයි උඹලා මම මෙච්චර සැලකලත් මට විරුද්ධව කතා කරන්නේ? උඹලට මම මොනවද දුන්නේ නැත්තේ? හැමදේම දුන්නානේ කියලා කියනකොට ඒක තරුණෙක් කියනවලු සර් අපිට අපේ නිදහස දුන්නේ කියලා. ඒ කියන්නේ මොන දේ ලැබුණත් අර නිදහසේ ජීවත් වෙන්න කැමති මිනිස්සයාට ඒ නිදහස දුන්නේ නැත්නම් අනිත් මොනව දුන්නත් ඒ හිත සතුටු වෙන්නේ. ඉතින් අර නිදහසේ ඉන්න අයගේ නිදහස නැති කරලා එක එක නීති රීති වලින් ඉර කරලා දැන් ඔය සමහර ආගම් තියෙන මිනිස්සු හොඳට ඇඳලා පැනඳලා නිදහසේ ලස්සනට ඉන්න කැමති. නමුත් එක එක ආගමික මතිමතාන්තර නිසා ඒ මිනිස්සු ඉර කරලා උස්මක් කටක් ගන්න නැතු වෙන කියලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු කැමැත් වෙන්නේ මේ බයත ඉන්න. ඉතින් ඒ වගේ ආගම් බිහි කරන අය, ඒවා ව්‍යාප්ත කරන අය, ඒ නීති රීති හදන අයට ඒ වගේ දේවල් කරන අය මේ මිනිසුන්ගේ සතුට සැනසීම නැති කරන නිසා එයාලා මේ අසුරනිකා ඉපදිලා තමන්ට සැප සම්පත් තිබිලත් ඒවා විඳින්න බැරි තැනට අපුසලේ බලවත් වෙලා දුක් විඳිනවා කියන්නේ. දැන් තමන්ට කන්න බොන්න තියෙද්දි කන්න බැරි නම් කෑම බීම ටික ඔක්කොම මේසෙ උඩ තියෙනවා. තමන් කටට දාගන්න බැරි නම් මොන තරම් දුකක්ද ඒක. අන්න ඒ වගේ දුකක් දැන් එයාලා අසුරනිකා ඉපදිලා විඳිනවා. ඊළඟට ඉතාම පුංචි පුංචි තිද්දි මුල් කරගෙන සත්‍යයන් හිත රිදවන. අනුන්ගේ සැප සම්පත් දැකලා ලෝභ හිතුවිලි ඇති කරගන්නවා. අනුන්ගේ දියුණුව දැකලා තරහ ඇති කරගන්නවා. දැන් ඒ වගේම ඕනතරම් තියෙනවානේ අනුන්ගේ දෙයක් දැක්කම අපිට ඒක ආස හිතෙනවා නැත්නම් තරහක් ඇති වෙනවා. අනේ මට ඒක තිබ්බනම් කියලා හිතෙනවා. ඒක මං ගන්න බල්ලා බල්ලා බැරි නම් ඒ මනුස්සයා දෙන්නෙත් නැත්නම් මං හොරකම් කළා හරි මොනවා හරි ක්‍රමයකින් ගන්නත් බල්ලා ඒත් බැරි නම් විනාශ කරලා දානවා. අන්න එහෙම එකක් තියෙනවානේ මේ ලෝකේ අපි හිතවල. අන්න ඒ වාගේ අපසල් කරපු අය ගිහිල්ලා ඉපදෙනවා කියන්නේ මේ අසුර නිසායි. ඊළඟට බොහෝ දෙනාට ඒ කියන්නේ පොදුවේ ප්‍රයෝජනෙට ඇති පොදු දේපල තියෙනවානේ මහා මාර්ග ලිම්පොකුණු මේ වගේ දේවල් විනාශ කරන සමහර අය. ඊළඟට අනිසි අයුරින් තමන්ගේ පෞද්ගලික වාසියට ප්‍රයෝජනෙට හරවගන්නවා. දැන් ඔය අපි ගත්තොත් අද කාලේ නැති ඇමතිවරු
පොදුවේ මහජනතාවට සේවය කරන්න තියෙන පොදු දේපල තම තමන්ගේ ගෙදර වැඩට තියාගන්න. තම තමන්ගේ යාළු මිත්‍රයන්ගේ ප්‍රයෝජනෙට දෙන උද්ඝලික ප්‍රයෝජන. අමාත්‍යංශද යාන වාහන තමන්ට නිලසලේ තියෙන කාලේ දීලා තිබිච්චා නිලසල නැති වුණාට පස්සෙත් ලෝභකමෙන් පෙරේතකමෙන් පරිහරණය කරනවා. එතකොට එයාට ඒක අයිතියක් නෑ එහෙම කරන්න. අන්න ඒ වාගේ මේ පොදු දේපල තමන්ගේ පුද්ගලික වාසියට ප්‍රයෝජන හරවගත්තායි. ඊළඟට විශේෂයෙන් මේ පින්පව් එකට බහුලව පුරුදු කරගන්න. දැන් සමහර වෙන්නේ අනේ අපි ඉතින් පව් කරන්නේ නැහැ නේ නිසා අපි පන්සල් යන්න පිළ ගන්න ඕන නැහැ කියලා සමහර වෙන්නේ. අන්න ඒ වාගේ. මේ විශේෂ කර්ම කීපයක් මේවා. මේ වාගේ දේවල් නිසා මේ දුක්ඛිත අපාය ඉපදিলা කාලාන්තරයක් ඒ පාප කර්ම වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා කියනවා. දැන් මේ අතුරනිකායි ඉපදෙන්ට හේතුන අපසල චරිය රටාදිහා බලනකොට පැහැදිලිව පේන්නේ අපිට මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන බොහෝ මිනිසුන් අතින් නිතර නිතර මේ වගේ අපසල චරිය රටාව ක්‍රියාවට නැම් වෙනවා. ඒ වගේ ප්‍රතිඵල විදිහට බොහෝ පිරිසක් මේ මනුස්ස ලෝකේ මරණයට පත් වුණාට පස්සේ අතුර ලෝකෙ ගිහිල්ලා ඉපදෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අනිත්‍යක මේකනේ. ඒකට ප්‍රධානම හේතුව දැන් අපි මේ කතා කරන අසුරනිකායේ මේ പ്രേත කොටසට අයිති කොටස සතර අපායෙන් එකක්. සාමාන්‍යයෙන් මේ ලෝකේ ජීවත් වෙන සත්වය මරණයෙන් පස්සේ ඒ මැරෙන අයගේ 99%ක් විතර, ඒ කියන්නේ ඉතාම වැඩි ප්‍රමාණයක් ජීවින් ඉපදෙන්නේ සතර අපාය කියන එක බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමත් කලාතුරකින් කෙනෙක් කියනවා සතර අපායෙන් නිදහස් වෙලා දෙවියන් මිනිසුන් අතර තියන්නේ. මේ මනුස්ස ලෝකේ ඉඳලා මැරෙන මිනිසුන්ගේ බොහොම කලාතුරකින් කෙනෙක් කියන ආය මිනිසුන් අතර ඇවිල්ලා උපදින. එහෙම නැත්නම් දෙවියන් අතරට. වැඩි පිරිසක් යන්නේ සතර අපායට. එහෙමනම් දැන් මේ වගේ බරපතල අපසල් කරගෙන ඉන්න අයගෙන් වැඩි පිරිසක් අතුරනිකායේ ගිහින් උපදින්න තියෙන අවස්ථාව වැඩි. අපේ අනාගත ජීවිතේ දැන් මේ කරගෙන යන අපසල් දැන් අපි අර කිව්ව අපසල් අපේ දැන් සිද්ධ වෙනවානේ. මරණයෙන් පස්සේ මේ සතර අපායෙන් හතරවැනි අපාය අසුරනිකායේ උපන්නුම් මොකද වෙන්නේ? දැන් අපි දෙහි පින් කරන්න බෑ. අර දෙවියන් කියන කොටසට අයිති එක නෙමෙයිනේ මේක. പ്രേත ගණයට අයිති වෙන එක පින් කරන්න බෑ. නෑදෑයෝ අපිට පින් දෙනවා. අනේ අපේ අතවලා මැරිලා දැන් දවස් 3යි, දවස් 7යි, 3 මාසයයි කියලා. අපිට ඒ පින ගන්නත් බෑ. අපි අර මනුස්ස ලෝකේ ඉන්නකොට ඉතින් මෙහින් කරගත්ත පින් තියෙනවනේ. පව් විතරක්ම කරනවා නෙමෙයි අපි පින්කම් කරනවානේ. අන්න ඒ කරගත්ත පිනක්වත් අර අසුරනිකායේ ඉන්න කාලය තුලේ විපාක දෙන්නේ නැහැ. මොනවා හරි ලැබිච්ච සැප සම්පත් තියෙනවා. ඒව දිහා බල බල ඌල්ල ඌල්ල කන්නක් නැතුව බොන්නක් නැතුව සැප විඳින්න නැතුව දුක් විඳින්න ඉන්න. ඒක මහා හරි බරපතල දෙයක්. දැන් කෙනෙක් කිව්වොත් එහෙම ඔන්න පාරසු කුලයක් දෙනවා. පාරසු කුල දෙන්නේ කොහමද? ඔන්න කෙනෙක් අපේ අම්මා තාත්තා අපේ ඥාතිවරයා ජීවත් වෙලා ඉඳලා ඔන්න මැරෙන. මැරුණාට පස්සේ දවස් 3ක් අපි මලමිනී තියාගන්න. දැන් ආමුදුරු කෙනෙක් ගියාගෙන දවස් 5ක් විතර තියාගන්න. ඔය ප්‍රභෝ කියන නැති ඇමතු ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් වගේ වුණොත් එහෙම ඔන්න දවස් 5ක් විතර තියාගන්න. ඒ තියාගෙන තමයි එයා ආදාහණය කරන්නේ, හරි බොම දානේ කරන්නේ, හරි මොනව හරි කරන්නේ. ඔන්න එදාට තමයි අපි පහන්සු මූලයක් දෙන්නේ. එතකම් මොකද කරන්නේ? අර මැරිච්ච දවස් ඉඳලා අපේ මිනිස්සුන්ගේ තියෙන මෝඩකම කියන්නේ බූරුව ගගා, රාහරක්කු දිදී, විකාර කර කර දවස් 3ක් 4ක් අර මලමිනියගේ ඉස්සරහා තියාගෙන ඔය නට නට ඉන්න. කවුරු හරි එනකොට බොරුවට අඬනවා. රටේ නැති බොරු ගුණ කියන. ඉතින් තනිකරම මං හිතන්නේ මේ මලගයක් ඇතුලේ වෙනදාට වඩා සාමාන්‍ය දවස් වලට වඩා සිල් පද ටික කඩා ගන්න. පන්සිල් පද පහම කඩා ගන්න වෙලාවකට. මත්ද්‍රව්‍ය ටික කොහොමද ප්‍රයත්න කරන සූදු කෙලින එක තියෙනවා. ආමේ වරුදුයන් ශ්‍රීමුත් එහෙම මෙහෙම නැතුව නෙමෙයි. බොරු කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට ප්‍රාණඝාතය වගේ ඒවා ඉතින් සමහර වෙලාවට ওই බයිසිකලෙම හදාගන්න ඕන නම් බේබද්දන්ට ඔන්න ඒකට සතෙක් දෙන්නෙක් මරනවා වෙන්නත් පුළුවන්.
කොහොමද මේ පන්සිල් පද පහම කඩාගෙන මේ මැරිච්ච මලකුණකුත් ගේ තියාගෙන දවස් දෙක තුනක් තිස්සේ දඟලලා ඔන්න තුන්වෙනි දවසේ එමු නැත්නම් පස්වෙනි දවසේ පාංශ ගෝලයක් දින මතක වස්ත්‍රයක් පූජා කරන ඔන්න පිළිදෙන දැන් වැඩ අපි හිතන් ඉන්න හරියට හරි අපේ අම්මා අපේ ඇමතිතුමා දැන් ඉතින් දිවියන් අතර ඇති කියලා ස්වර්ගස්ත වෙලා ඇති කියලා මේ තිනේ නමුත් හොඳට මතක තියාගන්න පින්වත්නි අපි කිව්වා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හැටියට මේ ලෝකේ ඉඳලා මැරෙන මිනිතුන්ගෙන් 199ක් කියන්නේ සතර අපාය කියලා. එතකොට ওই ජීවත් වෙන මිනිස්සුන් ජීවත් වෙන කාලේ මොන මොන මාතර කර හිටියද අපි දන්නේ නැහැ. වැඩියෙන්ම බල පැවැත්ම තියෙන සතර අපායට යන්නේ. ඔන්න මෙයා ඉතින් මැරිච්ච ගමන් ඔන්න මෙයාට තිබිච්ච අකුසල් වල බලයේ හැටියට අපි හිතමු අර අපි ඉස්සල්ලාම කිව්ව නිරේ ඉපදෙන්නයි තියෙන්නේ කියලා. ඔන්න 136ක් නිරේ කොයි හරි තැනක මෙයා ඉපදිනවා. ඒ ඉපදෙන්නේ කොහමද? නිරේ ඉපදෙන්නේ ඕපපාතික. ඕපපාතික කියන්නේ මෙහෙ මැරිලා දවස් දෙක තුනක් ඉඳලා මව් කුසක් හොයාගෙන එහෙම නෙමෙයි. ඕපපාතික ඉපදෙනවා කියන්නේ මෙහෙ මැරෙනකොට සුටුස් ගාලා ඒ එක්කම ගිහිල්ලා නිරේ ගිහින් ඉපදිනවා. ආයේ අතර කාලයක් නැහැ. එතකොට දැන් මේ නිරේ ගිහින් ඉපදිච්ච කෙනා මැරිච්ච දවසම මැරිච්ච මොහොතේ ඉපදිලා ඉවරයි නිරේ. නිරේ ඉපදෙන්නේ සද බල අකුසල් නිසා. අපි ඉතින් දවස් 3ක් විතර මෙහි රටේ නැති විකාර පව කර කර ඉඳලා අපිත් පව රැස් කරගෙන තමයි ඔන්න අන්තිම දවසේ රෙදි කෑල්ලක් පූජා කරලා බීම බෝතල් දෙක තුනක් එහෙම පූජා කරලා රටේ නැති බණ ටිකක් එහෙම කියලා පින්දේ. එතකොට අරයට පින් හම්බ වෙනවද? එයාට පින් හම්බ වෙන්නේ මොකද? එයා දැන් දවස් 3කට කලින් නිරේකින් ඉපදිලා ඉවරයි. දවස් 3කට කලින් නිරේ ඉපදිච්ච එක්කනාට අපි 3 දවසේ පාංශුකූලේ දෙනකොට වෙන්තෝන නැස්පැති ඔක්කොම වෙලා ඉවරයි. එයා ආයෙ ගොඩ ගන්න අපිට බැහැ. මොකද අපි දන්නවා නිරේකින් ඉපදුනහම එයාට පින් කරන්නත් බැහැ. කලින් පින් වැඩ කරන්නේත් නැහැ. අපි දැන් මේ පාංශුකූල මතකවත්ව පූජා කරලා දෙන පින් එයාට හම්බ වෙන්නේත් නැහැ. තව දවස් 7ක් යනකම් ඉතල ඔන්න අපි දානයක් දීලා පින් දෙනවා. ඒ දානේ පින් එයාට අයිති වෙන්නේ නැහැ. නිරේ ඉපදිච්ච කෙනා ගොඩ ගන්න අපි කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. එයාට සුළු හෝ සැපක් ලබා දෙන්නවත් අපිට පුළුවන් කමක් නැහැ. එයා කරගත්ත කුසලා කුසල කර්මයේ ඒ අපසල් දෙකට සුදුසු ප්‍රතිඵල විඳින්න නිරේ කල්පයක් හරි දෙකක් හරි තුනක් හරි දැන් ජීවත් වෙනවා. අනේ අපේ අම්මා මැරුණා අපේ අම්මා මැල්ල දවස් 7යි 8යි 2යි 3යි කියලා පින් දුන්නා කියලා එයාට එකකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. ඔන්න. ගොඩ ගන්න ක්‍රමයක් නැහැ. දැන් තිරිසන් ලෝකෙ ඉපදිලා. තිරිසන් ලෝකෙ ඉපදෙන්න නම් දවස් 3ක් 4ක් හරි යන්න එපේ තිරිසන් අම්මගේ කුස සකස් වෙලා. ඉතින් මේ තිරිසන් ලෝකෙ ඉපදෙන කෙනාට අර දෙන පිනෙන් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ පින් අනුමෝදන් වෙන්න බෑ. හැබැයි එයාට අර කලින් කරගත්ත පින්කම් තියෙනවා නම් තිරිසන් ලෝකෙ ඉපදෙනකොටම අර ජනක කර්මය කියලා කියන එකෙන් තිරිසන් ලෝකෙට දැන් යන්නේ. ඒ යනකොට ඒකට උපස්සම්බක කර්මයක් විදිහට ඇවිල්ලා අර කලින් කරගත්ත පොඩි පොඩි පින්කම් කීපයක් එකක වුණොත් ඔන්න අර ජනක කර්මයේ ටිකක් බලවත් කරනවා. බලවත් කළා නිකම්ම පාරේ හොරිකද වල් බල්ලෙක් කියලා ඉපදෙන්න තිබිච්ච මේ කෙනා හොඳ ගෙදරක අර නන්දරා ඇල්ටේසන් කොමනේරිය ජේමන්ස් පෙට් වගේ හොඳ නමක් තියෙන බල්ලෙක් කියලා ඉපදෙන්න පුළුවන්. එහෙම වුණොත් ඉතින් අර නිකන් වල් බල්ලට වගේ නෙමෙයි මිනිස්සු හොඳට සලකන කෑම බීම ටික දෙනවා. ඉන්න ඉඳින්න තැනක් තියෙනවා. ඔළුව අත ගා ඉන්න බඩ අත ගා ඉන්න කවුරුද ඉන්නවා. බෙහෙත් ටිකක් වෙලාවට හම්බෙන්නේ. අන්න ඒක තියෙනවා. හැබැයි බල්ලට ඕකේ වෙනසක් නැහැ. ඌ ඇඳෙත් නිදිය ගන්නවා ලිප් බොක්කෙත් නිදිය. බල්ල බල්ලම. ඊළඟට ඔය බල්ලගේ පානි ටික දස්සත් හැලිලා හොරිකඩ ගැහුණාට පස්සේ ආයෙ උට ඇඳේ තියා ගන්න එළියට දාන. අර ටික කාලයකට හරි ඒ තිරිසන් ලෝකේ හරි යම් සැපක් විඳින්න පුළුවන්. අර පින ඇවිල්ලා හේතු වුණා. හැබැයි ඒකත් තිරිසන් ලෝකේ ඉපදෙනකොටම ජනක තරමේට හේතුනොත් විතරයි. එහෙම නැතුව ඉපදුනාට පස්සේ එයා වෙනුවෙන් අපි කොච්චර පින්කම් කර කර පින්කම් කර කර පින් දුන්නත් ඊට පස්සේ ඒ තිරිසන් සතාට ඒ පින ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් ඔය හොරිකඩ ගැහිච්ච, පානි ටික හැලිච්ච, අතපය කඩාගෙන දඟල දඟල ඉන්න බල්ලන්ට අපි මේ නෑයදෑයොන්ට කියලා පින් දෙනකොට අර කෝදෙයිය වගේ ගිහිල්ලා එයත්
අපේ අසවලා අසවලා බල්ලෙක් කියලා නම් ඉන්නේ. දැන් හොරිකඩ ගහලා ඉන්නකොට අපි මේ පුත්සලත් අයිස්ක්‍රීම් මරව මෙවා රතු මතවලු පූජා කරලා පින් දෙනකොට ඒ පිනේ ප්‍රතිඵල හැටියට ඒ ආහාරවල ප්‍රතිඵල හැටියට ඒ වළඳන ස්වාමින් වහන්සේලාට හෝ අනිත් අයට හොඳ ශරීර ශක්තියක් ලැබෙනවා. ඒ කෑමවල තියෙන පෝෂණයට හොඳ ශරීර වර්ණයක් ලැබෙනවා. ආයුෂයේ වර්ණය සැපය බලය ලැබෙනවනේ. එහෙනම් ඒකේ රිටර්න් එක ප්‍රතිඵලයේ හැටියට අර පොඩිකඩ බල්ලගේ පාඩි ඇදෙන්න ඕන. උගේ අතපය හරියන්න ඕන. උගේ ලෙඩ කරදර නැතිලා උ ලස්සන වෙන්න ඕන. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද තිරිසන් සතාට ඊට පස්සේ පින් ලබා ගන්න විදියක් නැහැ. එතනත් අනාතයි අසරණයි. පින් කරන්නත් බෑ, ඥාතින් දෙන පින් ගන්නත් බෑ, කලින් පින් හම්බ වෙන්නේ නැහැ. ඕන්න බලන්න. ගොඩ ගන්න ක්‍රමයක් නැහැ. සතර අපාය හැටි එහෙම. ඊට පස්සේ පෙරේත ලෝකෙත් අපි කිව්ව පෙරේත ලෝක 15 14ක ඒ 15මයිද පින් කරන්න බෑ, කලින් පින් ලබා ගන්නත් බෑ. ඒකෙන් 14 කයට ණය දෙන පින් ගන්නත් බෑ. අර පරදත් රූප ජීවියන් විතරයි ණය දෙන පින් ගන්න පුළුවන්. ඒකත් ඒ පෙරේත ලෝකෙින් ගොඩ එන්න බෑ. අර බඩගින්න ඉන්නවා නම් බඩගින්න ටික නැති කර ගන්න පුළුවන්. වතුර තිබහෙන් ඉන්නවා නම් වතුර තිබහ නැති කර ගන්න පුළුවන්. නිර්වස්ත්‍රව ඉන්නවා නම් ඇඳුම් කෑල්ලක් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ පොඩි පොඩි ආයසංශ කීපයක් විතර එයාට තියෙන. පෙරේත ලෝකෙින් චුත්ත වෙලා මනුෂ්‍ය ලෝකයකට දිව්‍ය ලෝකයකට යන්නේ තියෙන ශක්තිමත් වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි දැන් බලන්න අසුර ලෝකෙත් එහෙමයි. එතකොට අසුර ලෝකෙත් කලින් කරපු පින් හම්බෙන්නේ නැහැ. ආයතින් කරන්නත් බැහැ අතන. නෑදෑ යොදින පින් අනුමෝදන් වෙන්නත් බැහැ. දැන් මේ සතර අපායම ස්වභාවිකයි. එතකොට මේ කල්ප ගණන් දුක් විඳින්න වැරෙන්න එයා ගොඩ ගන්න අපි කිසි කෙනෙකුට බෑනේ. පන්සලේ හාමුදුරුවන්ටත් බෑ. තමන්ගේ දුව පුතා, ස්වාමියා, බිරිඳ, ඒ අම්මා තාත්තා ඒ කිසි කෙනෙකුට බෑ. ඒකට හේතුව මොකද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සත්‍යෝ කරගත්ත ධර්මය තමයි ස්වකීය කරගෙන ඉන්නේ. තමන්ගේ කියලා තියෙන්නේ දරුමල්ලෝ නෑදෑයෝ ස්වාමියා බිරිඳෝ ඔක්කොම මගේ කියන්නේ මේ අවුරුදු 50ට 60ට විතරයි. මේ මරණයෙන් පස්සේ ආයේ එයාලා මගේ කියලා එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. නිකන් අර බැඳීම විතරයි තියෙන්නේ. සංහාව වෛරේ විතරයි ඉතුරු වෙන්නේ. වෙන මොකක්වත් උපකාරයක් නැහැ. දැන් ඉතින් මගේ කියලා කියන්න තියෙන හැමදාට මොකද්ද? අපි හිතෙන්, කයෙන්, වචනෙන් කරගත්ත හොඳ හෝ නරක කර්ම. අර කියන්නේ අරතාත්වයේ නිවෘතන්ති. රැස් කරගත්ත ධනෙ ඔක්කොම ගෙදර තියලා. ක්‍රිෂ්ණසාණී මිත්‍ර බාන්ධව. මේ ස්වාමියා බිරිඳ ඥාතියෝ හිතවතුන්ගේ මිත්‍රයෝ ටික. කොහොම් පිට්ටනිය දාවට නැසන් එයි. ඊට පස්සේ සුස්තුතං දෘස්තුතං චෛව ගච්ඡන්ත මනු ගච්ඡති. ඊට පස්සේ අර ධනේටවත් හිතවතුන්ටවත් එතනින් එහාට යත් එක්ක යන්න බෑ. සුස්තුතං දෘස්තුතං චෛව තමන් කරගත්ත හොඳ සහ නරක කියන දෙක ගච්ඡන්ත මනු ගච්ඡති. ඒ මිනිසා සමග ඉස්සරහට ගමන් කරන. එච්චරයි ගමන් කරන්නේ. නමුත් අපේ සත පහක හැඟීමක් තියෙන දෝෂයෙන් අනේ මගේ කුසලා කුසල කර්ම ටික විතරයි මගේ සංසාරේ තියෙන්නේ. ඒ තමයි බොහොම පරිස්සමකට අකුසල් දැහැර කළ කුසල් රැස් කරගන්න ඕන. මගේ අම්මා නිසා, මගේ තාත්තා නිසා, මගේ දරුවෝ නිසා, මගේ ස්වාමියා නිසා, මම නිසා කීතිය, මගේ බිරිඳ නිසා කීතිය මං අකුසල් රැස් කළොත් ඒකේ භයානක විපාක තියෙන්නේ මටයි. එයාලත් එන්නේ නැහැ මේකෙන් ටික ටික ඉල්ලගෙන ඒවා විඳලා මට පොඩ්ඩක් උදව්වට එන්නේ නැහැ විපාක විඳිනකොට. මම්ම විඳින්න ඕන කියලා කෙනෙක් හිතුවොත් අන්න එයාට මේ ජීවිතේ දැනසීමක් කරා යන්න පුළුවන්. එයාට මේ සතර අපා දුකින් නිදහස් වෙන්න පුළුවන්. අපි අද සතර අපාය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් කතා කළා. ඒකෙන් අත්විඳින ආකාරයක් කතා කළා. කිසි කෙනෙකුට අපිව බේරගන්න බෑ කියන එක කතා කළා. අපි තමයි අපිව බේරගන්න පුළුවන් කියන එක අපි කතා කළා. එකමනම් අපි සතර අපාය පිළිබඳව කරගත්ත විස්තරය අදින් නිමා වෙනවා. මේ සතර අපා දුක ගැන අවබෝධයක් ඇති කරගෙන සංසාර ගමනේ සතර අපා දුකට වැටෙන්නේ නැති කෙනෙක් බවට මගේ ජීවිතේ මම හදා ගන්නවා කියන එක ඔබ හැමදිනාගෙම පිටුල අදිස්ථානයක් ඇති කර ගන්න. අපි ඉදිරියට සුගති භූමිය ගැන කතා කරනවා. ඒ සුගතිවල උපතට උපකාර වෙන කුසල් ගැන කතා කරනවා. අපේ ජීවිතේ දුගතියෙන් බේරිලා සුගතියට අරගෙන යන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න හැමතිස්සෙම මහන්සි ගන්න. ඔබ හැමදිනාටම මේ ධර්මානුශාසනාව
ඒ සඳහා උපකාර වේවා කියලා ඉතාම කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, ඒ වගේම අපි වෙනදා සීකරන වගේ අපේ ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කිරීම සහ චෛත්‍ය රාජන් වහන්සේ ඉදිකිරීමට බලාපොරොත්තු වෙන බිම් කොටස මිලදී ගන්නට අපිට මේ රට ලෝකයේ පුරාම ඉන්න ශ්‍රද්ධාවන්ත පින්තුන් ගොඩාක් ආදාර උපකාර කළා. මේ වෙනකොට අපිට සෑහෙන මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. මේ බිම් කොටසේ වටිනාකමට සල්ලන උපරිම මුදල මේ වෙනකොට ලැබිලා තියෙනවා. පොළු මුදලක් තමයි මේ වෙනකොට අපිට අඩුපාඩු තියෙන්නේ. අපි ඒ ඉඩම් හිමියොත් එක්ක කතා කරගත්තා. මේ මුදල හිමින් කරේ ගෙවන්න බලාපොරොත්තු වෙයි අපිට මේ ඉඩම් කොටස දෙන්න කියලා. ඒ අය ඒකට කැමති. මාස 3ක් විතර ඇතුළත අපි ඉතුරු ලක්ෂ 3ක් විතර පුංචි මුදලක් තියෙන ඒක අපි ගෙවන්න පොරොන්දු වෙලා. ඉතින් අපේ දායක පින්තුන් මේ කරගෙන යන විදිහට ආධාර කළොත් අපිට ඒක ලොකු කරදරයක් වෙන්නේ. අපිට ඉතාම ඉක්මනින් ගෙවන්න පුළුවන්. එතකොට අපි තව නොබෝධිනකදී මේ ඉඩම් කොටස අපේ ධර්මාශ්‍රමයට ලබාගෙන අපි මුලින්ම ආනන්ද බෝධින් වහන්සේ රෝපණය කරන වැඩපිළිවෙල පටන් ගන්නවා. එදාට අපි නෙත්තිසේ මායතනිය හරහා ඔබට දැනුවත් කරනවා. මං ගිය සතියේ කිව්වා වගේ අපිට අවශ්‍ය වෙනවා නේතන් බාසුන් මෙහෙලගේ සහ අත්සුදව් කරුවන්ගේ උපකාර. මිල මුදල් වලින් නෙමෙයි, ඔබට පුළුවන් නම් ඔබේ රස්සාවෙන් ඔබේ වෘත්තියෙන් පිනක් රැස් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අපේ ස්ථානයේ සිද්ධ වෙන බෝධි මළුව බෝධි ගරය සකස් කරලා දෙන්න ඔබේ ශ්‍රමදායකත්වයෙන් අපට උපකාර කරන්න. ඒ සඳහා අපිව ඇවිදින්න මුණගැහෙන අවශ්‍ය කරුණු දැනගන්නත්, ඒ සඳහා ඔබට හැකි නොඑක ආකාරයෙන් උපකාර කරන්න පුළුවන් කියන එකත් මේ වෙලාවේ අපි සිහිපත් කරනවා බොහොම කරුණාවෙන්. මෙතෙක් ආධාර උපකාර කරපු හැම දෙනාටම අපි තුනුරුවන්ගේ ආශිර්වාදේ, ආනන්ද බෝධින් වහන්සේගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම සතර දුකින් අත මිදෙන්න මේ කරගත්ත මහා පින්කම උපකාර වේවා කියලා අපි සෙත්පත්. ඒ වගේම පින්වත්නි, මේ උතුම් පින්කමට අද දවසේ දායකත්ව දරන පිරිස සිහි කරලා අපි පින් දෙන්න ඕන. දිවුලපිටියේ අස්වැන්න වත්තේ අංක 2 ඒ නිවසේ පදිංචි එච් දර්ශනී රූපිකා සහ නයනා පද්මලතා කියන පින්වත් මහත්මීන්ගේ දායකත්වයෙන් තමයි අද මේ උතුම් පින්කම සිද්ධ වෙන්නේ. ඒ අය බලාපොරොත්තු වෙනවා තමන්ගේ නමින් නැසී ගිය දයාබර දෙමව්පියන් වන එමලින් කරුණාතිලක මෑණියන්ටත් එච් ඩේවිඩ් සියතුමන්ට ගාමිණී වික්‍රමසේන මහතාගේ නැසී ගිය ජේපී උපසේන සහ එස්පී නන්දාවති කියන දෙමව්පියන්ටත් රත්නා ජයලත් සහෝදරියටත් ඒ පින්නතුන්ගේ වර්ග පරම්පරාවල නමින් නැසී මිය පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් කරලා ඒ අයගේ සසර ජීවිත සුගතිගාමි වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුජීවත්ව ඉන්න ගමාලි හංසිකා දියණිය ඇතුළු සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කල්පනා කරනවා. ඒ වගේම දේශකයන් වහන්සේ හැටියට අපටත් නෙත්තේ මායතනේට සියලු ලෝකවාසීන්ට ධර්මාවබෝධයේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි සෙත්පතන්ටත් මේ පින්තුන් කල්පනා කරලා තිබෙනවා. එහෙමනම් මේ දිවුලපිටි අත්යන්න වත්තේ පදිංචි එච් දර්ශනී රූපිකා සහ නයනා පද්මලතා කියන පින්වත් පිරිසගේ අරමුණ වන හැටියට තමන්ගේ නමින් මියගිය මෞතියම් ප්‍රධාන සියලු සංසාරගත ඥාතීන්ටත් ඔබ අපි නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් ලැබිලා ඒ අයගේ සතර ජීවිත සූපත් කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වා කියලා ඉතාම කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. සුජීවත් ඉඳගෙන මේ පින්කම් කරන දර්ශනී මහත්මිය, පද්මලතා මහත්මිය ඇතුළුව ඒ ගමාලි හංසිකා දියණිය ප්‍රධාන සියලු ඥාතීන්ට ධර්ම ශ්‍රවණය කරපු ඔබ අපි හැම දෙනාටත්, දෙවියන් ඇතුළු සියලු ලෝක සත්ත්වයාටත් මෙලව ජීවිතයේ සූපත් භාවයේ ධර්මාවබෝධයේ සැලසේවා, පරලව ජීවිතයේ සූපත් භාවයේ ධර්මාවබෝධයේ සැලසේවා, සංසාර දුකින් අත මිදී ඒ උතුම් අමා මහ නිවනින් සැනසීමේ භාග්‍ය වාසනාවත් උදා වේවායි ඉතාමත් කරුණාවෙන් අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාංගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං කිරන්නක් සංසුත්වං සදා.